මොකද්ද අපි කිව්වේ ගිය සතියේ අපි ප්‍රස්තාරවල විශේෂ ලක්ෂණ කීපයක් සාකච්ඡා කරන්නයි හදන්නේ. දැන් ගිය සතියේ අපි මුලින්ම ප්‍රස්තාර පහ පහ 10ක් ඇන්දානේ. මුල්ම ප්‍රස්තාර පහ මම මෙන්න මෙහෙම පොඩි දලසටහනක් අඳිනවා. මුල් ප්‍රස්තාර පහ හොඳේ. මේ තියන්නේ අපි අඳින්න ඕන ප්‍රස්තාර ඇඳපු ප්‍රස්තාර පහ මුලින්ම ඇඳපු ප්‍රස්තාර පහ හරිද? ඔව් හදලා දාන්න කියපු ගාන බැලුවා මං හසිත් මං අඩුපාඩු මොකුත් දාන්න ගියේ නෑ. දැන් අපි ඒක සාකච්ඡා කරන පළවෙනිට ප්‍රස්තාර පහ ඊට පස්සේ ආයෙ ඒක සාකච්ඡා කරනවා හරිද? රයිට් පොඩ්ඩක් ඉවසලා ඉමු ඒක නිසා. හරි මේ පුතේ ඒකයි මේකයි දැන් තියෙන්නේ හරිද? දැන් බලන්න හොඳට මට තියෙන y සමානයි භාගයයි x y සමානයි x y x කියන්නේ y සමානයි x කියන්නේ y සමානයි 1x කියන එකමනේ 1x ක දෙකම එකයිනේ මම එහෙම ලිව්වා y සමානයි 2x හරිද? ඒ වගේම තව දෙකක් තියෙනවා y සමාන ඍණ 3න් 2x හරිද? අනිත් එක y සමානයි ඍණ 2x හරිද? මෙහෙමත් ඔන්න ඔය වගේ ප්‍රස්තාර පහක් අපි ඉස්සෙල්ලම ඇඳා. හරිද? මේකේ යම් පුංචි ලක්ෂණයක් ගැන සාකච්ඡා කරන්නයි මේ හදන්නේ. ඒ නිසා හොඳින් අහගෙන ඉන්න ඕනි. හරිද? හරිද? හොඳින් අහගෙන ඉන්න ඕනි. මෙන්න කාරණේ. හරිද? ඕගොල්ලන්ට පේනවනේ මේ x ගේ සංගුණකය. x ගේ සංගුණකය 1යි, x ගේ සංගුණකය 2යි. මේකෙදි භාගයයි, මේකෙදි 1යි, මේකෙදි 2යි. එතකොට n n වැඩි වෙලානේ. n n වැඩි වෙලා. හරිද? භාග වෙච්ච එකනා 1 වෙලා, 1 වෙච්ච එකනා 2 වෙලා. බලන්න මෙන්න මෙතන. හොඳේ. මෙන්න බලන්න. භාග වෙච්ච එකනාගේ මෙන්න මේ x අක්ෂෙත් එක්ක සමග සාධන වාමාවර්ත කෝණය. ඒ කියන්නේ මේ 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 x අක්ෂෙත් එක්ක වම් පැත්තට කරකැවිලකට හැදිච්ච කෝණය. හරිද? වාමාවර්ත කෝණය. කීය වෙලා මේ ඒකේ ප්‍රමාණයයි ඊට පස්සේ x සමානයි 1 කියනකොට y සමානයි 1යි x කියනකොට. ඒ කියන්නේ x ගේ සංගුණකයේ 1 වන විට හරිද? හැදිච්ච එක්කෙනාගේ කෝණයයි x සමානයි 2 වෙලා අවධියක් හැදිච්ච එක්කෙනාගේ කෝණයයි. පැහැදිලිව පේනවද? එන්න 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 වැඩි වෙලා
සංගුණකය වැඩි වෙනකොට අගය වැඩි වෙනවා තමයි. ඒ মানে මොහොකේ අගයද වැඩි වෙන්නේ? සංගුණකයේ අගය කොහොමද වැඩි වෙනකොට නේ මම අහන්නේ. සංගුණකයේ අගය වැඩි වෙනකොට මේ ප්‍රස්ථාරය මොනවද වැඩි වෙන්නේ කියලායි අහන්නේ. රයිට්. රයිට් බොහොම හොඳයි. කෝණයේ අගය වැඩි වෙනවා. හරිද? ඒකත් x අක්ෂය සමග සාධන වාමාවර්ත කෝණයේ අගය තමයි වැඩි වෙන්නේ. හොඳේ? කෝණයේ අගය වැඩි වෙනවා. හරි. එහෙනම් ඔන්න ඔයගොල්ලන්ට තේරුණා වැඩි. හරිද? ඒකේ මේ 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 කොටස් ඔක්කොම දර එකතු කරලා බලන්න. තව ලක්ෂණ දෙකක් හොඳේ? ලක්ෂණ දෙකම මම කතා කරන්නේ. එකක් සංගුණකය වැඩි වෙනකොට කෝණය වැඩි වෙනවා. අනිත් එක සංගුණකය ධන වෙනකොට මේ ඔක්කොම ධනා ගියන්නේ. හරිද? ධන වෙනකොට සංගුණකයේ යගේ එක භාගය භාගය 1 2 ඕයි කියලා ඔක්කොම මේ ධනා ගියන් වෙනකොට ධනා ගියන්නම් අනිවාර්යයෙන්ම එයා පිහිටන්නේ අර x අක්ෂෙත් එක්ක සුළු කෝණයක් සාදන සුළු කෝණයක් සාදන කෝණයක් සහිතව සුළු කෝණයක් හදන්න මෙහිට සුළු කෝණයක් හදන්න තේරුණාද කිව්වේ සුළු කෝණයක් හැදුවේ හරිද සුළු කෝණයක් සුළු කෝණයක් අන්න හොඳට මතක තියාගන්න එතකොට මෙතන හදන්නේ සුළු කෝණ x අක්ෂයත් සමග x සමග x අක්ෂයත් සමග පැල්ද x අක්ෂය සමග සුළු කෝණ එතකොට ඍණ වෙනකොටම කෝ වෙන්නේ කියලා බලන්න පුරු ඍණ වෙනකොටම අගය පස්සේ කතා කරමු කෝ ඍණ වෙනකොටම කෝ වෙන්නේ ඈ ඍණ වෙනකොටම කෝ වෙන්නේ දාන්න බලන්න උත්තරයක් x අක්ෂය සමග මොන කෝණයක්ද හදන්නේ ඍණ වෙනකොට ඍණ සංගුණක සහිත වෙනකොට බොහොම හොඳයි දෙවුනි දෙවුනිම පටගාල උත්තරයක් මිෂාල් ලැබුවා ලෝෂණ ලැබුවා නෑ දිලංශ මං ඇව කෝණේ වර්ගය මොකද්ද කියලා වටිනාකම ප්‍රමාණය අගය නෙමෙයි ඇහුවේ පුතේ මේ සංගුණකය ඍණ වෙනකොට බලන්න සංගුණකය ඍණ වෙලානේ ඍණ වෙලානේ සංගුණකය ඍණ වෙනකොට දරුවනේ අනිවාර්යයෙන්ම මේ බලන්න කෝණයට මොකෝ වෙන්නේ කියලා කෝණයට මොකෝ වෙන්නේ කියලා බලන්න මෙන්න 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 කෝණේ මොකක් වෙලාද ඈ මොන කෝණයක් බලපත් වෙලාද x අක්ෂය සමග දැන් මේක මේ පැත්තෙන් බලන්න එපා මම මේ වාමාවර්තව නිතරම බලන්නේ හොඳේ මොකක් වෙලාද එකම දිශාවකට තමයි බැලුවේ මොන කෝණයක් බලපත් වෙලාද මහා කෝණයක් බවට පත් වෙලා මහා කෝණයක් බවට පත් වෙලා ඍජු කෝණයක් නෙමෙයි සුමේ හරිද මහා කෝණ මේවා ඍජු කෝණේ අංශක 90ට වැඩි කෝණ බවට පත් වෙලා ඉස්සර තිබුණ ආංශක 90ට වඩා අඩු ඒවා දැන් තියෙන ආංශක 90ට වඩා ඉස්සර තිබුණ අඩු ඒවා දැන් තියෙන වැඩි ඒවා ඍණ වෙනකොට හරිද ඒක නිසා මෙතන අපිට ගන්න පුළුවන් අදහස තමයි මොකද්ද x අක්ෂය සමග මොන කෝණද මහා කෝණ කෝණයක් සාදයි හරිද මහා කෝණ හදනවා දැන් යමු ඍණ වෙනකොට මෙතන මෙතන සංගුණකයේ අගේ ප්‍රමාණයත් එක මොකෝ මෙතන වෙන්නේ කියලා බලන්න. හරිද? එතන වෙන්නේ මොකද්ද? පුතේ. ඍණ වෙනකොට හරිද? කෝණය. දැන් ඍණ අගය වැඩි කියන්නේ වටිනාකම අඩුයිනේ ඍණාගය වැඩි කියන්නේ වටිනාකම අඩුයි ඒක නිසා අර සාධන මහා කෝණය පොඩි මේ 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 සංගුණකය අඩු මේ සංගුණකය ඍණාගය වැඩිනේ මෙයාට වැඩිය 3න් 2කට වැඩිය 2 වැඩි ඒ ඍණ පැත්තේ ධන පැත්තෙන් බැලුවොත් නමුත් ඇත්තටම ඍණ දැන් මම අහුවොත් මෙහෙම කතාවක් මම මෙහෙම ප්‍රශ්නයක් අරන් ඍණ 10ද බිංදුවද වැඩි ඍණ 10ද බිංදුවද වැඩි
त्रदान हेमोंगे मूत्र कौन है बिंदु रेडी හැම දෙනා කියන්නේ හැම දෙනා හැමෝන්ටම එක ඉලක්කමයි ඊට පස්සේ සෙන්ඩ් බටන් එකයි විතරයි ඔබන තියෙන්නේ ඒක නිසා සියලු දෙනාටම උත්තර ප්‍රමාණය එවන්න පුළුවන් හරි සේ වන්ඩ උන ඔව් හරි ඔව් ඇත්ත හරි බොහොම හොඳයි ගොඩාක් දෙනාගේ එක්කෙනෙක් කියවර ඉන්න 10 එකක් හොඳේ ඇත්ත තමයි බිඳුව තමයි වැඩි පුතේ බිඳුව වැඩි ඈ ඇයි බිඳුව වැඩි වෙන්නේ දෙයනේ ඍණාගයන් කියන්නේම බිඳුවට අඩුයි අර්ථ දෙකීම එහෙමනේ බිඳුරට අඩු සංඛ්‍යා ඍණ සංඛ්‍යාවේ බිඳුරට වැඩි සංඛ්‍යා ධන සංඛ්‍යාවේ තේරුණානේ බිඳුරට අඩු සංඛ්‍යා ඍණ සංඛ්‍යා බිඳුරට වැඩි සංඛ්‍යා ධන සංඛ්‍යා පැහැදිලිනේ රයිට් ඊට පස්සේ මම තව ප්‍රශ්නයක් අහයිත අහනවා ඈ ඍණ 10ද ඍණ 1ද ලොකු ඍණ 10ද ඍණ 1ද ලොකු උත්තර පටපට ගාව ඉස්සලා ගෙවන්න හැම දිනාටම උත්තරයක් දාන්න පුළුවන් ඍණ 10ද ඍණ 1ද ලොකු राइट हम दिन आठ अब मत कई वैडी नहीं द राइट एक एक के नेक हुआ तो इन्हें दहाई के पुते महिमाहिता न को फिर न किया ने नाया नाया वैडी एक के नाद नाया वैडी एक के नागे द वटना काम वैड नाया आडू एक के नागे द वटना काम वैडी देखना बनाया ही නය වැඩියෙන් තියෙන එක්කෙනාද පෝසත් නය අඩුවෙන් තියෙන එක්කෙනාද පෝසත් ආ මෝ කියන්නේ නය වැඩියෙන් තියෙන එක්කෙනාද නය අඩුවෙන් තියෙන එක්කෙනාද පෝසත් මේකට හොඳයි මට ඔයගොල්ලන්ගේ හඬ අහන්න තිබ්බනම් දැන් වැඩේ කියන්නේ දැ තාම හොඳේ මම ලබන සතියවත් වෙනකොට හදා ගන්නවා නය අඩුවෙන් තියෙන එක්කෙනා වඩාත් පෝසත් බොහොම හොඳයි හරිද ඉතින් ඒ වගේ තමයි ඍණ අඩු වෙන එක්කෙනා වඩා පොහසත් ඒ කියන්නේ වඩා විශාලයි හරිද ඍණාගය වැඩි වෙනකොට එයාගේ විශාලත්වය අඩු වෙනවා හරිද ඍණාගය වැඩි වෙනකොට විශාලත්වය අඩු වෙනවා ඒක නිසා අනිවාර්යයෙන්ම ඍණාගය ඍණාගයන් දෙකෙන් ඍණාගය අඩු එක්කෙනා විශාලත්වයෙන් ප්‍රමාණයෙන් වටිනාකමෙන් වැඩි ඒ වගේ මම අහන ප්‍රශ්නේ තමයි ඍණ තුනෙන් දෙකද ඍණ දෙකද විශාලත්වයෙන් වැඩි වැඩි එක්කෙනා කවුද වැඩි එක්කෙනා කවුද දෙන්න උත්තරයක් වැඩි එක්කෙනා කවුද හොඳට කල්පනා කරලා උත්තරේ වණ්ඩ වැඩි එක්කෙනා කවුද මන්ද උත්තරේ වන් හරි ලෝචන හරි මේ උත්තරේ වල තියෙන හරියට හරිද ලෝචන ඩිලාංශ නේතික ඔමායා තව කවුද තව හිටියා එක්කෙනෙක් සනෙත් හරිද ඔය කීප දෙනා හැරෙන්න ඉතුරු සියලු දෙනාම වැරදි ඒ කීප දෙනා හැරෙන්න අනසෙව් මිනිත් උත්තරේ යව්ව හරියට හරිද හැමෝම කියන ඍණ දෙක වැඩිලු දැන් කිව් කලින් එකේ ඔක්කොම හරියට උත්තර දීලා දැන් එකේ කියනවා ඍණ දෙක වැඩි කියලා මාර කේස් එකක්නේ මේක හරිද මාර වැඩක්නේ මේක හරිද කොහොමද දරුවෝ භාග සංඛ්‍යාවක් දැන් මෙහෙම හිතන්නකෝ මේ භාගයක් කියන්නේ කොටසක් කියන එක එකකින් කොටසක් කියන එකනේ හරිද මේ භාග සංඛ්‍යාව කියන්නේම
බලන්න කො මේක වටිනාකම දැන් මේ 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 මෙහෙම ගත්තොත් දින දෙකයි දෙකයි තුනෙන් දෙකයි ගත්තොත් දෙකයි තුනෙන් දෙකයි ගත්තොත් මෙයා පොඩි එක්කෙනා හරිද වටිනාකමෙන් අඩු එක්කෙනා කුඩා සංඛ්‍යාව හැබැයි ඍණ වැටෙනකොට ඒ කුඩා වෙච්ච එක්කෙනා විශාල අගය බවට පත් වෙනවා තුනෙන් දෙකයි කියන්නේ සම්පූර්ණ එකක් මෙතන තියෙන එකක් හරිද දෙකක් කියන්නේ ඒ එකේව දෙකක් හරිද එකේව දෙකක් රවුම් දෙකක් හරි රවුම් දෙකද ලොකු රවුම් එකෙන් තුනෙන් පාංගු දෙකක්ද ලොකු ඔන්න ඔච්චරක් ද ලොකු මේ දෙකද මේකද ලොකු කියලා යහන්නේ එතකොට ඍණ නම් මේ දෙන්නම ඍණ නම් මෙයාගේ අර පෙනුම අඩු වුණාට වටිනාකම වැඩි මෙයාගේ පෙනුම වැඩි වුණාට මේක පෙනුම වැඩි නිසානේ ඔයගොල්ලෝ වැඩි කියලා තීරණය කරේ හරි නමුත් පෙනුම අඩු එක්කෙනාගේ ඍණ පැත්තේ තියෙන වටිනාකම වැඩි වෙන ණය අඩු එක්කෙනානේ පොහොසත් හරිද මේකේ ණය අඩු තුනෙන් දෙකේ ණය අඩු දෙක නෙවෙයිනේ දෙකේ ණය වැඩි තුනෙන් දෙකට වඩා එහෙනම් තුනෙන් දෙක ණය අඩුයි කියන්නේ එයා වඩා පොහොසත් එයා වඩා විශාලයි එයාගේ වටිනාකම වඩා වැඩි පැහැදිලිද මේ කියන එක වටිනාකම වඩා වැඩි එහෙනම් පුතේ වටිනාකම වැඩි එක්කෙනාගේ කෝණය වැඩි වටිනාකම වැඩි එක්කෙනාගේ වටිනාකම වැඩි සංගුණකේ කෝණය වැඩි වටිනාකම අඩු සංගුණකේ කෝණය අඩුයි තේරුණාද මේ කියන කාරණේ වටිනාකම වැඩි එක්කෙනාගේ කෝණය වැඩි වටිනාකම අඩු එක්කෙනාගේ කෝණය අඩුයි පැහැදිලිද මේ කියන කාරණේ තේරුණ නැත්නම් දාන මැසේජ් එකක් වටිනාකම වැඩි නම් කෝණය වැඩි වටිනාකම අඩුයි නම් කෝණය අඩුයි බලන්න ඍණ දෙකේ කෝණය අඩුයි ඍණ තුනෙන් දෙකේ කෝණයට වඩා හරිද භාගික කෝණය අඩුයි එකට වඩා එකටයි භාගයටයි දෙකටම වඩා වැඩි එක භාගයටයි එකටයි වඩා ඒ ඒ කියන ප්‍රස්තර දෙකේම කෝණයට වඩා වැඩි මෙන්න මේ සංගුණකය දෙක කියන එකනගේ කෝණය තේරුණාද තේරුම් නැත්නම් මැසේජ් එකක් දාන්න මම පුංචි ප්‍රශ්නයක් අහන්න හරිද මම පුංචි ප්‍රශ්නයක් අහන්න මෙන්න ප්‍රශ්න ලියාගන්න දෙයක් නැහැ හොඳේ ඔයගොල්ලෝ කියන්න තියෙන ඉස්සෙල්ලා හරිද අද ලියාගන්න දේවල් ටිකක් අඩුවේ කමක් නැහැ හරිද අපි මේ ඉගෙන ගන්න දේවල් හරියට ඉගෙන ගන්න ඕන පුංචි කොටස් ඉමීට ඉගෙන ගමු හරිද මහා හයියෙන් ඉගෙන ගන්නත් ඕනේ නැහැ සමහර දේවල් ඉක්මනට කරන්න ඕනේ තියෙනවා සමහර ඒවා තියෙනවා ඉමීට ඉගෙන ගන්න ඕනේ මෙන්න මේකයි ප්‍රශ්නේ හොඳේ ප්‍රශ්න දෙකක් අහනවා පළවෙනියටම අහන ප්‍රශ්නේ මේ ශ්‍රිතයට අදාළ ප්‍රස්තාරයද මේ ශ්‍රිතයට අදාළ ප්‍රස්තාර මේ ශ්‍රිතයට ප්‍රස්තාරද ඒ කියන්නේ මේ කියන සමීකරණ තුනෙන් තුනේම ප්‍රස්තාර ඇන්දොත් x අක්ෂය සමග වඩා ලොකු කෝණය හදන්නේ කවුද කියලා කියන්නේ a ප්‍රස්තාරයද b ප්‍රස්තාරයද c ප්‍රස්තාරයද x අක්ෂය සමග වඩා වැඩියෙන් කෝණය හදන්නේ ඒද බීද සීද කියලායි අහන්නේ එකම ප්‍රශ්න දෙපාර එකම උත්තර දෙපාරක් එවන්න පුතේ අනිත් දෙන්න උත්තරයක් හැම දෙනාම ඒකවත් ත්‍රින කතන්දරයක් නෑ හොඳේ ධන ඒව ඔක්කොම राइट गुड देना उत्तरे हरियटे हुआ एक दिन के अतर वेरदी है भाई तब की पता नहीं मत उत्तरे हुए ने
මෙහෙමයි උත්තරයක් හිතන්න ඕන, ලියන්න ඕන, හිතන්න ඕන, බලන්න ඕන, එවන්න ඕන. හරිද? ඒ ටික තියෙන්න ඕන අනිවාර්යයෙන්ම. 1 2 3 4 5 හරිද? තව 5 6 දෙනෙක් ඉන්නවා. හසිත්ගේ සිග්නල් අඩුයිලු නේද? විවිධ ගැටලු. රයිට්. මෙහෙමයි පුතේ. බලන්නකෝ මේකේ සංගුණක තුන වෙනම ලිව්වොත්. හරිද? සංගුණක තුන වෙනම ලිව්වොත් මම මෙතන ලියන්නම් සංගුණක තුන. මෙන්න ඒ සංගුණකේ 5 3 මේක 4 මේක 2 3 හරිද? 5 3 කියන්නේ එකක් එකක් පහකට බෙදලා 1 3ක් නේ. කියන්නේ එකට වඩා අඩු කර කොටසක් තමයි 5 3 කියන්නේ. 5 3 කියන්නේ එකට වඩා අඩු කොටසක්. 4 කියන්නේ එකට වඩා වැඩි. පහද 4 කියන්නේ එකට වඩා වැඩි. 2 3 කියන්නේ 3 2 බෙදුවොත් 1.5යි. හරි 3 2 බෙදන්නකෝ 1.5යි. 3 2 බෙදුවොත් 1.5යි. මෙතනින් කවුද වැඩිම සංගුණකය කාගේද? A ද B ද C ද? වැඩිම සංගුණකය කාගේද තියෙන්නේ? 5 3 නේ. එහෙමද? 5 3 ද? 4 ද? 3 2 2 3 ද? මොකද වැඩිම සංගුණකය? ඔව් B ගේ සංගුණකය වැඩි B ගේ. නෑ වැඩි එක්කෙනාගේ පුතේ කොහොනේ වැඩි? වැඩි එක්කෙනාගේ කෝණය වැඩි, අඩු එක්කෙනාගේ කෝණය අඩුයි. වැඩි එක්කෙනාගේ කෝණය සංගුණකය වැඩි එක්කෙනා 4, සංගුණකය වැඩි එක්කෙනා 4, අනිත් දෙන්නා අඩුයි ඊට වඩා. අනිවාර්යෙන් ඒ දෙන්නයි කෝණය අඩු වෙන්න ඕන. 4 අයින් කරනකොට දැන් මෙයාට වැඩි එක්කෙනා. හොඳේ මම වැඩි එක්කෙනා තරණයෙන් අයින් කරනවා. දැන් ඒ සාසී විතරයි තියෙන්නේ. මඩ කියන 5 3ද 3 2ද 2 3ද 5 3ද 2 3ද කෝණය වැඩි. ප්‍රස්ථාරය ඇඳන් පස්සේ x අක්ම සාධන කෝණය වැඩි 5 3ද 2 3ද 5 3ද 2 3ද A ද C ද A ද C ද A ද C ද A ද C ද බොහොම හොඳයි. ඉඳලා හිටලා එකක් එනවා. හරිද? ඒ කියලා පුතේ ඒ කියන 5 3 දැන් මේ දැන් කිව්ව විස්තරේ 5 3 කියන්නේ මෙන්න මේ වගේ භාග සංඛ්‍යාවක් කොටසක් කෑල්ලක්. 3 2 කියන්නේ 3 2 කියන්නේ 2 3 කියන්නේ හරිද? 2 3ක් මේක දෙකකට වෙන් කළා. ඒකෙන් තුනක් නිරූපණය කරනවා. මෙතන 1යි මෙතන 2යි. දැන් තව එකක් දෙකට වෙන් කළා. තව එකක් පෙන්වන්න ඕන. අන්න දෙකකට වෙන් කරපු ඒවායින් කොටස් තුනක්. හරිද? දෙකකට වෙන් කරපු ඒවායින් කොටස් තුනක්. එතකොට කාගේද වැඩි? මෙයා එකහමාරක් තියෙනවා. එකහමාරක් තියෙනවා. 5 3ක් කියන්නේ එක කොටසක්ක්, එක කොටසක් කොටස් පහකට වෙන් කරලා කොටස් පහකට වෙන් කරලා ඒකෙන් කොටස් තුනක් තමයි යොයි කියන්නේ. අඳුරු කරපු කොටස් වැඩි මේකනේ. ඒ කියන්නේ මෙයා තමයි වැඩි එක්කෙනා. සී තමයි වැඩි එක්කෙනා. එහෙනම් අනිවාර්යයෙන්ම මෙයායි කෝණේ වැඩි. මෙයාගේ තමයි වැඩිම. ඊළඟට දෙවෙනියට වැඩි මෙයාගේ. අඩු මේකේනක් තුන. පැහැදිලි මේ කියපු කාරණේ. ඔන්න එක කාරණයක්. දැන් මේ සංගුණක සංගුණක කිව්වට උගර තියෙන ලස්සන නමක්. මේ මේකට සංගුණක x ගේ සංගුණකය තමයි ඉතින්. සංගුණකය කිව්වට එයාට තියෙන ලස්සන නමක් පුතේ. එයා ඇත්ත ප්‍රස්ථාරයේ ඇලය බෑවුම පෙන්වන එක්කෙනානේ. එයා මේ සංගුණකය තමයි තීරණය කරන්නේ. මේකේ ඇලය කොච්චරද, ඇලය කොච්චරද කියන එක තීරණය කරන්නේ මේකෙන් තමයි. හරිද? ඒ කියන්නේ x ගේ සංගුණකයෙන් එයාට කියනවා අපි ලස්සන නමක්. මොකද්ද? අනුක්‍රමණය. හරිද? අනුක්‍රමණය කියලා කියනවා. අනුක්‍රමණය. එතකොට
මේ සමීකරණයේ අනුක්‍රමණය භාගයයි මේ සමීකරණයේ අනුක්‍රමණය 1යි මේ සමීකරණයේ අනුක්‍රමණය 2යි මේ සමීකරණයේ අනුක්‍රමණය 3 3 2යි මේ සමීකරණයේ අනුක්‍රමණය 3 2යි මෙයාගේ අනුක්‍රමණය 5 3යි මෙයාගේ අනුක්‍රමණය 4යි මෙයාගේ අනුක්‍රමණය 3 2යි නෙමෙයි 2 3යි හරි ඔන අනුක්‍රමණය මොකද්ද කියලා එනම් මෙතනදී හොයා ගන්න ඕන අනුක්‍රමණය වැඩි වෙනකොට අනුක්‍රමණය වැඩි වෙනකොට කෝණය වැඩි වේ අනුක්‍රමණය දනනම් මෙතන සුළු කෝණයක් හදන්නේ x සමග x අක්ෂය සමග වාම ආවර්ත කෝණය සුළු කෝණ හරිද x අක්ෂය සමග සාධන වාම ආවර්ත කෝණ සුළු කෝණ ඍණාදයක් නම් හදන්නේ ඍණ අනුක්‍රමණයක් නම් තියෙන්නේ ඍණ අනුක්‍රමණයක් නම් x අක්ෂය සමග මහා කෝණ සාදයි x අක්ෂය සමග මහා කෝණ සාදයි හරිද x අක්ෂය සමග මහා කෝණ සාදයි එහිදීද අනුක්‍රමණය වැඩි වේ නම් කෝණය වැඩිද වැඩිය පැහැදිලි මේ කියපු කාරණේ අනුක්‍රමණය දන නම් x අක්ෂය සමග සුළු කෝණ සාදයි අනුක්‍රමණය වැඩි වෙන පිළිවෙලට සුළු කෝණය වැඩි වේ ඍණ නම් අනුක්‍රමණය ඍණ නම් x අක්ෂය සමග මහා කෝණ සාදයි හරිද මහා කෝණ සාදයි එවිට මොකද්ද වෙන්නේ එවිට මොකද්ද වෙන්නේ x සමග මේ මහා කෝණ සාදයි අනුක්‍රමණය වැඩි වෙන විට මහා කෝණයේ වටිනාකම විශාලත්වයද වැඩි වේ පැහැදිලි මේ කියන කාරණේ නම් ඔන්න ඔය කරුණු ටික ඉස්සෙල්ල හොඳින් මතක තියෙන්න ඕන හරිද රයිට් එහෙමනම් පුතේ අපි ඔන්න ඔය වැදගත් කරුණු ටික මේ බෝඩ් එකේ අපි ඉවරට වැදලා තියෙන වැදගත් කරුණු ටික දැන් ලියා ගන්නයි යන්නේ හරිද එහෙනම් තරු ලකුණක් දාලා පළවෙනි වැදගත් කරුණ ලියමු තරු ලකුණක් දාලා හරි තරු ලකුණක් දාලා ලියන්න මෙහෙම ලියන්න කොහොමද පළවෙනි එක ලියන්නේ සරලරේඛීය ප්‍රස්ථාරයක් සරලරේඛීය ප්‍රස්ථාරයක් සරලරේඛීය ප්‍රස්ථාරයක් නිර්මාණය කරන විට නිර්මාණය කරන විට නිර්මාණය කරන විට එහි ඇලය හෙවත් බෑවුම එහි ඇලය හෙවත් බෑවුම ඊට අදාළ සමීකරණයේ ඊට අදාළ සමීකරණයේ ඊට අදාළ සමීකරණයේ x හි සංගුණකය මගින් නිරූපණය වේ x හි සංගුණකය මගින් නිරූපණය වේ ඊට අදාළ සමීකරණයේ x හි සංගුණකය නමින් මගින් නිරූපණය වේ මගින් නිරූපණය වේ නිරූපණය වේ සමීකරණයේ නිරූපණය වන්නා වූ x හි
සංගුණකය සමීකරණය නිරූපණය වන්නාහු එක්සි සංගුණකය සමීකරණය නිරූපණය වන්නාහු එක්සි සංගුණකය එක්සි සංගුණකය එක්සි සංගුණකය එක්සි සංගුණකය මොකක් කියලා හඳුන්වනවද අනුක්‍රමණය ලෙස ඉතලිය තිනවා අනුක්‍රමණය ලෙස හඳුන්වයි අනුක්‍රමණය ලෙස හඳුන්වයි හරි ඇහිච්ච නැති කට්ටියට බලා ගන්න අපි ෆොටෝ එකක් දම්මු කාට හරි කියලා නේ ඒක තෝර ඒකෙන් බලලා ලියා ගන්න අනුක්‍රමණය ලෙස හඳුන්වයි right ඊළඟ තරු ලකුණ ඊළඟ තරු ලකුණ ඊළඟ තරු ලකුණ මෙහෙම ලියන්න අනුක්‍රමණය ඍණාගය ධනාගයක් නම් අනුක්‍රමණය ධනාගයක් නම් ඊට අදාළ ප්‍රස්ථාරය අනුක්‍රමණය ධනාගයක් නම් ඊට අදාළ ප්‍රස්ථාරය අනුක්‍රමණය ධනාගයක් නම් ඊට අදාළ ප්‍රස්ථාරය x අක්ෂය සමග 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 මොන කෝණ දාගන්නේ x අක්ෂය සමග සුළු කෝ වාමාවර්තව x අක්ෂය සමග වාමාවර්තව සුළු කෝණ සාදයි 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 හරිද ඒකේ පුතේ මේ ප්‍රස්ථාර අනුක්‍රමය
नया ऋण आ गया क्वेनाम ईट अदाल प्रस्तार ईट अदाल प्रस्तार एक साक्षात समग वामा वार्तव एक अक्षयात समग वामा वार्तव एक साक्ष्य समग वामा वार्तव एक साक्ष्य समग वामा वार्तव महाकोण साधाई महाकोण साधाई महाकोण साधाई महाकोण साधाई ए अपे तुम्हें तर लगुना ने ईलंगा तर लगुना हर दे हाँ दे मेहमानी आंडे කොහමද හතරෙන් තර ලකුණ අනුක්‍රමණයේ විශාලත්වය වැඩි වන විට අනුක්‍රමණයේ විශාලත්වය වැඩි වන විට අනුක්‍රමණයේ විශාලත්වය වැඩි වන විට අනුක්‍රමණයේ විශාලත්වය वैडी वन विट अनुक्रमणे विशालत्वय वैडी वन विट ईट अदाल कोण वर्गे विशालत्वय दे वैडी वे सुलु कोण विशालत्वय वैडी वेनवा महाकोण महाकोण वल विशालत्वय वैडी वेनवा हरद ईट अदाल कोण वर्गे विशालत्वे वैडिवी ईट अदाल कोण वर्गे विशालत्वे वैडिवी ईट अदाल कोण वर्गे विशालत्वे वैडिवी मिशाल ओक्कोमा लिव्वद अडुपाडुवा नैतुव मेसेज एक दंडक गला लिव्वना मिशाल अडुपाडुवा नैतुव लिव्वद ओक्कोमा आगे चुट्टा लिया ना तीनों सर किया थी ना हम लोग ये हम खाओ दे इलाके टा इन्ने लिस्ट के आगे खाओ दे इस तासुनी आपको बड़ी बात पूछे
අන්න දසුන හන පොටයක් ගහ ටුක්්ගල් දාන්න අපේ ගුප්කට පුළුවන්නේ ද පෝනක තියෙන ළඟ අම්ම ගැන තාත්ත ගැල දැන්ටිය කියපටිකේ මොල්ටික හුන් නෑ කියල තියනේ දැන් අන්තිවට කියප එක මෙහෙමයි කිව්වේ මම අනුක්‍රමණයේ විශාලත්වය වැඩිවෙත්ම අනුක්‍රමණයේ විශාලත්වය වැඩිවෙත්ම ඊට අදාළ කෝණ වර්ගයේ විශාලත්වය වැඩිවේ. ඊට අදාළ කෝණ වර්ගයේ විශාලත්වය වැඩි. ධනනම් සුළු කෝණවල විශාලත්වය වෙනවා ඍණනම් මහා කෝණවල විශාලත්වය වැඩි වෙනවා. එහෙමයි තේරුම. හරි. හයි. කසුන පුතේ දාමු අපේ මේක. මෙසේජ් එක ගෲප් එකට. ඒතකොට මේ ලියා ගන්න බැරි වෙච්ච අයට ඒ ටික ලියා ගන්න පුළුවන්. හරි අපි එතක අන්න රයිට් හොඳයි පැහැදිලිව පිළිවෙලට තියෙනවා ඔන්න කාටවක්ක බලා ගන්න බැරි නෑ සුපිරිටම ෆොටෝ එක දාලා තියෙනවා හරි රයිට් දැන් මොකක් කියන්න බෑ ඒක නිසා මේ කරන්නේ රයිට් අපි මේ මේ ප්‍රස්තාර පහ ඇඳලාන් තියෙන්නේ ඒක නිසා වෙනම විශේෂිත මොකක් කරන්නේ නෑ හැබැයි මම පොඩි ප්‍රශ්නයක් දෙනවා ලියන්න ප්‍රශ්නය මේක ඉරදීලා ලියන්න දැන් වාක්‍ය ටික තියෙනවානේ පන්ති ඉවරලා හරින් ලියන්න පුළුවන් ඒ නිසා අදාළ රූපේලි ගන්න තියලා ලියන්න प्रश्न पहात देखते रूपस्थाने अति पहात देखते रूपस्थाने अति पहात देखते रूपस्थाने अति පහත් දැක්වෙන රූපසටහනේ ඇති පහත් දැක්වෙන රූපසටහනේ ඇති ප්‍රස්ථාරවලට අදාළ සමීකරණ අනුමාන කර ලියන්න ප්‍රස්ථාරවලට අදාළ සමීකරණ අනුමාන කර ලියන්න ඕගලන්ට මේ ඉදිරියෙන් ලියන්න තියෙන මේ මේ සමීකරණ හතර ලිව්වනේ මම සමීකරණ හතර දුන්නා ඕගලන්ට අනුමාන කරලා ලියන්න තියෙන්නේ හරිද ඕගලන්ට අනුමාන කරලා ලියන්න තියෙන්නේ මෙයා L1ද L2ද L3ද L4ද 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 කියලා ලියන්නයි තියෙන්නේ L කවුද රඩේවිලයි L කවුද L කීයද මම ඇඳ නැත කවුද ඇයි සතුරුනේ ඇඳ නැත්තේ ඇයි ඔයා ගිහතේ මට බොරු දෙයක් කිව්වේ ඈ සතුරුනේ එතකොට මට ගිහතේ බොරුන කියලා තියන්නේ ගිහතේ කිව්ව මම ඇඳා මම එව්වා පට්ටපල් බොරු කිව්වා දැන් ඔන්න අදහුණා ඒක
මේ තියෙන ගියෝ තියඳපු එක නෙමෙයි මේ තියෙන දල සටහන. හරිද දල සටහනක් තියෙන්නේ. මේට අදාළ මේ මේ ප්‍රස්තාරය වෙන්න පුළුවන් මොන ප්‍රස්තාරද කියලා ලියන්න. මේව අඳින්න ඕනේ නැහැ. මේක අඳින්න මේක ඇඳලා මේ ටික ලියන්න දකුණු පැත්තෙන්. නැත්තම් පල්ලෙහැයින් ලියලා මේවා L1 මොකක් වෙන්න පුළුවන්ද? L2 මොකක් වෙන්න පුළුවන්ද? ඒක මේ අනුක්‍රමණයේ විශාලත්වය හිතලා ලකුණ ගැන හිතලා අර කියපු කරුණු වන්දරය ඉගෙන ගත්තා නම් අපිට අනුමාන කරන්න පුළුවන්. හරිද? මට එක දෙයක් කියන්න බැරුණා. හැබැයි ගිය සතියේ කිව්වා ලියන්න දුන්නේ නැහැ. මට එක දෙයක් මේක කියන්න බැරුණා. මේ ඔක්කොම y සමානයි mx ධන c ආකාරයේ ප්‍රස්තාරණ පුතේ ගිය සතියේ මේක කිව්වා මම. මේ ප්‍රස්තාර ඔක්කොම මූල ලක්ෂ්‍ය හරහා යනවා. හොඳේ. බිඳුවේ බිඳුව ලක්ෂ්‍ය හරහා අපි කියන එකට මූල ලක්ෂ්‍ය. මූල ලක්ෂ්‍ය හරහා යනවා. හරිද? මූල ලක්ෂ්‍ය හරහා යනවා නම් මේ රටාවේ සමීකරණයක් නෙවෙයි. එහෙනම් ඒක y සමානයි mx ධන c ආකාරය අපි අඳපු දෙවෙනි ආකාරයේ ප්‍රස්තාරයක්. ඒව එකක්වත් මූල ලක්ෂ්‍ය හරහා ගියේ නැහැ. හරිද? ඒකයි. කැඩි කැඩි ඇහෙන්නේ කියලා තියම් සිග්නල් ප්‍රශ්නයක් කරේ මේ පැත්තෙන් අඳරු සිග්නල් ගැටලුවක් මට පෙන්වන්න කරන්න එන්න නැහැ. හරි. මේව ලියන්න ඕනේ අර කරේ ඔළුවේ තියා ගන්න ඕන ඈ. නැත්නම් අපි ඊළඟ ප්‍රශ්නේදී අපි ඊළඟ සටහනේදී කලියමු. කරුෂා අත උස්සන්න එපා හැමතිස්සෙම. එතකොට නම් ලයිස්තුව කැඩනවා. ඇඳ ගන්නදත් අහනවා. ඔව්. අගේ සතිය වල ටික පසුදු ගිය සතියේ ආ මේ වීඩියෝ එකද මේ වීඩියෝ එකක් දාමු එහෙම කියලා යන්න ලෑස්ති වෙනපා දැන් පුළුවන් තරම් වැඩ ටික කරගන්න. හරි ටිකක් ගිහ පොඩ ලීව් වෙලා එන්න බලන්න පසුදු. එතකොට හරිය සමහර විට ලීව් වෙලා එන්න බලන්න. රයිට් මට ෆොටෝ එකක් ගහලා දාන්න. මේ මේ සෙට් එකේ විතරක් මේක ඕනේ නැහනේ. මේ සෙට් එකේ විතර ෆොටෝ එකක් ගහලා දාන්න ගෲප් එකට. හරි අද පන්ති එක දෙන්න පුළුවන්. මට මතක් කරන්න ඕනේ හැබැයි ඈ. පන්තිව දාන්න ගෲප් එකට.
කීපදයක් කියලා හිතපු දෙයක් මම බැලුවා ගොඩක් දෙනෙක් හරි වැඩේ කරලා තියෙනවා ගොඩක් දෙනෙක් කියලා නැහැ ඉතින් ඔක්කොම ප්‍රශ්නේ හරිද ගොඩක් දෙනෙක් කියලා නැහැ පළවෙනි දෙකම ගොඩක් දෙනෙක් මේ පටලවගෙන හරිද පළවෙනි එක ගොඩක් දෙනෙක් පටලවගෙන බලම් හරිද ගොඩාක් දෙනෙක් පටලවාගෙන පළවෙනි එක පළවෙනි දෙක හරිද බලමු කොහොමද කියලා ස බොදු වෙලා හරි බලමු මේමයි කාරණේ හරි ගොඩ දෙනෙක් සියෝ දෙනා වගේ හරි නමත් එක්ක වන්ද සමහර අය නම් මේවල නැහැ මේ මුලින්ම මේ උපු එක්කිනා කවුද එයාගේ නම දැම්මේ නැහැ දේශප්‍රිය GGS දේශප්‍රිය කියලා නමින් එන්නේ තාත්තගේ නම නැති නේ තියෙනවා ඇත්තේ හරිද प्रश्न उत्तर उत्तर प्रश्न मगे बोर्ड पोते प्रश्न अनुक्रमण अनुक्रमण वैसमान mx ने පොදු ඒවා අනුක්‍රමණය සංකේතවත් වෙන පුතේ m ගෙන් හරිද අනුක්‍රමණ සංකේතවත් වෙන්නේ m ගෙන් මේ දෙන්නගෙම m ධනාගයක් වෙන්න ඕන ඒකනේ සුළු කෝණ හදන්නේ ඒක නිසා හොඳේ සුළු කෝණ හදනවා නම් ඒ දෙන්න අනිවාර්යයෙන්ම ධනාගයන් දෙකක් එහෙනම් අනිවාර්යයෙන්ම l එක l දෙක කියන්නේ මේ මෙන්න මේ දෙන්නගේ එක්කෙනෙක් ඒතර l 3 l 4 කියන්නේ මේ දෙන්නගෙන් එක්කෙනෙක් අබගින් වෙනවා හරිද l 3 l 4 මේ දෙන්නා l 1 2 මේ දෙන්නා හරිද 3 4 මේ දෙන්නා 1 2 මේ දෙන්නා ඔන කාරණේ ඒක ඉස්සලා අඳුර ගන්න පුළුවන් වෙන්න ඕන එහෙනම් අනිවාර්යයෙන්ම y සමානයි ඍණාගයක් මෙයා y සමානයි ඍණාගයක් මෙයා y සමානයි ධනාගයක් මෙයා මෙයත් y සමානයි ධනාගයක් හරිද ඒක හරිනේ ඒක මෙතන තියෙනවා ඒක ඕනේ l මොකද්ද කියලා යෝන්නේ l කීයද කියලා ලියන්න ඕන මෙතන l l l l හරිද ඔන්න දැන් මම එනවා ධනාගයන් දෙක ඉස්සෙල්ලා ලියමු මේ දෙන්න හරිද ඔය 3 4 තමයි මුලින්ම ලියවෙන්නේ මගේ 1 2 මම චෙක් කරන නිසා අනුක්‍රමණයේ අඩුවෙක් කෙනාගේ කෝණය අඩුයි හොඳේ ඔන්න අර කරුණ ලියවෙච්ච එක
අනුක්‍රමණය අඩු එක්කෙනාගේ කෝණය අඩුයි. කෝණය අඩු 2න් 3ද 3න් 2ද 2න් 3ද 3න් 2ද අපි දන්නවානේ 2න් 3 කියන්නේ කැල්සියම් 5 ඉස්සෙල්ලා කතා කරේ. මෙයා භාග සංඛ්‍යාවක්. ඒක නිසා බිංදු දශම ගාණක් 2න් 2 3න් බෙදුවොත්. හරිද? ඒක තන්දරේ වැඩ නැහැ. මෙතන භාග සංඛ්‍යාවක් මෙතන මෙතන නැත්තම් මෙහෙම මෙහෙම හිතන්නකෝ. මේක මිශ්‍ර සංඛ්‍යාවක් කරන්න පුළුවන්. 1යි 2න් 1. 1ම ආර. මෙතන භාග සංඛ්‍යාවක් එකක් නැහැ මෙතන. එහෙනම් මෙයා අඩු එක්කෙනා. මෙයා අඩු එක්කෙනා අනිවාර්යයෙන්ම L 1 මෙයා. ඇයි අඩු එක්කෙනාගේ කෝණය අඩුයි. කෝණය අඩු L 1. L 2 කෝණය වැඩි. L 2 කෝණය වැඩි නම් අනිවාර්යයෙන්ම L 2 මෙයා. ඔන්න 1 2 තෝරගත්ත හැටි. හරිනේ. පළවෙනි කාරණේ තේරු නැත්නම් මෙසේජ් එකක් දාන්න. හරි. ගැටලුවක් නැහැ. ඊළඟට පුතේ. හරිද? ඊළඟට. ඊළඟ කාරණේ L3 L4. හරිද? එක්කෙනෙක් L3 එක්කෙනෙක් L4 මේ දෙන්නගින්. හරිද? මේද මෙයාගේ ඍණාගේ ඍණ පහ අනුක්‍රමණය. අනිත් එක්කෙනා ඍණ එක අනුක්‍රමණය. මෙතන එකනේ තියෙන x එක ලිව්වේ නැතුනට x ඍණ x ඍණ x කිව්වට ඍණ 1යි x නේ. ඔය ඍණ 1 තියෙන එතන. හරිද? ලිව්වෙන්තුවට. එහෙනම් මම අහන ප්‍රශ්නේ තමයි. ඍණ 1ද 5ද වැඩි? ඍණ 1ද 5ද වැඩි? අනේ මට මැසේජ් එකක් දාන්න හැමෝම. ඍණ 1ද 5ද වැඩි? ඍණ 1ද ඍණ 5ද වැඩි? වටිනාකමෙන් විශාලත්වයෙන් වැඩි එක්කෙනා කවුද කියලා යහන්නේ. රයිට් බොහොම හොඳයි. එකම 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 දෙපාරක් දාන්න එපා. ඔච්චර උත්තරේ වන්නේ. ඔව් උත්තරේ උපයගෙන් බොහෝ දෙනා හරි එක්කෙනෙක් කියලා තුමා හරි උත්තරේ. හරිද? හරිද? මොකද්ද උත්තරේ? නිවැරදි උත්තරේ? නිවැරදි උත්තරේ තමයි. හරි. වැඩි එක්කෙනා කවුද? ඍණ 1 කියන එක. ඍණ 1 වැඩි. ඇයි ඍණ 5ට වඩා ඍණ 1 වැඩි වෙන්නේ? ඍණනේ. අගය වැඩි වෙනකොට නැත්තම් ණය වැඩි වෙනකොට මේ පෝසත්කම අඩු වෙනවා. පෝසත්කම අඩු වෙනවා. ණය වැඩි වෙනකොට පෝසත්කම අඩු වෙනවා. ණය අඩු නම් පෝසත්කම වැඩි. ණය නැත්තම් ඊටත් වඩා වැඩි. ණය නැතුව මුදල් තියෙනවා පොසත්කම කොහොමත් ඊට වඩා වැඩි වෙනවා. ඍණාගයන් වැඩි වෙන්න ඒකේ වටිනාකම අඩු වෙනවා. අර පෙනුමෙන් ලැබෙන වටිනාකම වැඩිනාට ඒකේ ඇත්ත වටිනාකම ඇත්තටම අඩුයි. මෙයාගේ වටිනාකම අඩුයි. ඒක නිසා පුතේ මහා කෝණයේ විශාලත්වය අඩු එක්කෙනා මෙන්න මේ ඍණ පහ අනුක්‍රමණය තියෙන එක්කෙනා වෙන්න ඕන. ඍණ පහේ අනුක්‍රමණය තියෙන එක්කෙනාගේ වටිනාකම අඩුයි. ඒක නිසා මහා කෝණයේ විශාලත්වය අඩු එක්කෙනා ඍණ පහ අනුක්‍රමණයට අයිති වෙන්න ඕන. එතකොට මහා කෝණ විශාලත්වය වැඩි එක්කෙනා ඍණ 1 ඒ කියන්නේ අනුක්‍රමණය දිශාල වෙලා. හරිද? එහෙනම් ඍණ 1 කියන්නේ L 4 මෙයා L 3. හරිද? ඍණ පහේ අනුක්‍රමණය අඩුයි ඍණ 1ේ විශාලත්වය වැඩි නම් අනුක්‍රමණය වැඩි. ඔන්න වැඩි. පැහැදිලිද? තේරුණද එක්කෙනෙක් ඉන්න මැසේජ් එකක් දාන්න. හරි.
right ඔන්න ඔය දේ තේරුම් ගන්න ලොකු කාලයක් ගියා කමක් නැහැ කාලය වටිනවා වැඩේ හරියට තේරුම් ගත්තා නම් ඒ වැය වෙච්ච කාලේ වටිනාකමක් තියෙනවා හරිද right අඩුපාඩු දින කට ඉක්මනට ලියා ගන්න මම මේ ටික මකනවා ලෝචන අපේ ගෙදර ලෝචන නැද්ද මේ ලෝචනලා ගෙදර අපට ගෙදරක සිඳු දාලු හයි ඒ නිසා එහෙන්නේ නැතු ලෝචන පාවිච්චි කරන මේ 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 හෙඩ්සෙට් එක නැද්ද ෆෝන් එකට හම්බෙච්ච හෙඩ්සෙට් එක අරගෙන දා ගන්න ලෝක ප්‍රශ්නයක් නැති වෙයි ඔහොම තමයි මේ වගේ මේ මේ පොඩි පොඩි ට්‍රැක් කනපු මිනිස්සු කොහෙත් ඉන්නව ඈ හරිද ඒව ගණන් ගන්න එපා ඒ වලට අපි මොනවක් කරේ උත්තරයක් හොයාගමු එකයි කියෙන්න ඕන හරි මං ඔන්න දැන් මම අඳින්නේ කියලා එව්වා කිව්වා අවසානයේ කියලා දීලා කීපයක් වගුපුරවලා මොනවද ප්‍රස්තාර පහක් තව ප්‍රස්තාර පහක් අඳින්න කියලා කිව්වා ඒ ප්‍රස්තාර පහ හරිද ඒ ප්‍රස්තාර පහ ඇඳලා තිබුණ ගොඩක් දෙනා හරි බොහොම හොඳයි ඒක පුතේ ඒක කියෙන්න ඕන මං සෙව් මිනිගේ ප්‍රස්තාර පහ බලලා मेहम आंदी ना हर मम्मी एंदपू प्रस्तार एंदपू प्रस्तार दल सटाना आंदी हर एंदपू प्रस्तार दल सटाना आंदी हर बला मेक साक्ष्य मेक एक साक्ष्य मेक y අක්ෂය right ඊට පස්සේ මම රතු පෑනෙන් අඳිනවා මේ අතර තියෙන ඒවා මේක y සමානයි 2x ධන 1 මේක y සමානයි x ඍණ 1 මේක y සමානයි 2න් 1යි x ඍණ 1 ඊට පස්සේ वैसमानाय देखाई एक्स अड़ोकिरी मतुना मैं क्या बोला वाई समानाय तूने देखाई एक्स एकतुकिरी में देखा मैं उसको रीना बिंदु ना वाई समानाय रीना वाई समानाय रीना हरे ओया ओगुला इंटर वांडर किया पु ප්‍රස්තාර පහ ගොඩක් දෙනා අයවලා තිබුණා බොහොම හොඳයි ඒ අය අනිත් අයර කියන්න තියෙන්නේ හරිද අනිත් අයර කියන්න තියෙන එක දෙයයි හරිද අනිත් අයට මේක හොඳටම අවස්ථාවක් තිබුණා දැන් එදා දවසේ වණ්ඩ හරි වැඩේ කරලා ඉවරලා ඊට පස්සේ දවසේ මම කිව්ව 12 වෙන කලින් ඉවන්න කියලා මම එමුණට අවසහය විතර නැගන් මේ උගලට අවස්ථාව දීලා තිබුණා ඒ වණ්ඩ හරිද හොඳටම ප්‍රස්තාර පහ කොට පැය දෙක දෙක ඕනනම් තිබුණා ප්‍රස්තාර පහට
එතකොට හරිද ඒකේ පුළුවන්කම තිබුණානේ දැන් මේක එවන්න පුළුවන්කම තිබිලා හරිද මේක එවන්න පුළුවන්කම තිබිලා එව්වේ නැත්තම් එව්වේ නැත්තම් ඒක කාගේ කර්මද ඒක ඇවිල්ලා ඔබේ අඳුරති එක්කනට මම ඇඟිලි දික්කරේ ඇඳලා නේද අඳුරති එක්කනට ඇඟිලි දික්කරේ හරිද ඔබේ සාභේ දරෝ අපියංගේ පූර්ව පවක් වෙනවා ඈ හරිද ඒක ඉදින් මඩ කරන් දෙයක් නැහැ හරිද දැන් ඒ ඒකට හේතුව දන්නවනේ ඉතින් හරිද ඇයි වෙන මොකුත් නෙවෙනේ ඔගොල්ලෝ දෙමාපියන්ගේ විශ්වාසය තියන්න ඒක දෙමාපියන්ගේ කර්මයක් මම තියපු විශ්වාසය ඔයගොල්ලෝ રાખીන්නේ නැහැ ඒතකොට ඔයගොල්ලන්ටයි ඉගෙන ගන්න බැරි වෙන්නේ ඒක ඔයගොල්ලන්ගේ කර්මයක් හරිද මේක කරපු නැති අයට මේක ඉගෙන ගන්න හම්බෙන්නේ නැහැ ඒක ඒතකොට යාගේ කර්මය හරිද ඔයගොල්ලෝ හොඳට වැඩ කරන අය කියලා දෙමාපියන් හිතන් ඉන්නවා ඒතකොට දෙමාපියන්ගේ කර්මය ඒක ඇයි හිතාගෙන ඉන්න මේ කොල්ලා හෝ කෙල්ලා කරනාට හැබැයි වැඩ කරලා මට ඒවලා නැහැ කරා නම් ප්‍රශ්නයක් නැහැ නොකරපු අයර තමයි ඔය කිව්වේ ඈ නොකරපු අයර දැන් දන්නවනේ කවුද මම කරේ නැහැ කියලා දන්නව නේද හරි අන්න ඒ අයට කිව්වේ රයිට් හරි අපි නම් මෙන්න මේ කතන්දරේ සාකච්ඡා කරමු පුතේ මේ කතන්දරයෙන් කතා කරන් තියෙන ලොකු දෙයක් නෙමෙයි දැන් මෙව්වා කොහොමද දනාගේ අර අර කලින් ප්‍රස්තාරයේ කියපු කරුණු හතර තියෙනවානේ හරි කලින් ප්‍රස්තාර හතර නතර කරුණු හතර ඒ කරුණු හතර මේකටත් බලංගුයි ඈ ඒ කරුණු හතර මේකටත් බලන මේව y සමානයි mx ධන c ආකාරයේ ප්‍රස්තාර මේකෙත් m තියෙනවා හරිද මේකේ m m ධන අවස්ථා තියෙනවා m ඍණ අවස්ථා තියෙනවා හරිද මේ ධන අවස්ථා බලන්නකො ධන අවස්ථා බලන්න කෝණය වැඩි වෙනවනේ අර වගේම හරිද මේකෙත් එහෙම තමයි ඍණ වෙනකොට කෝණය අනිත් පැත්ත ගෙනෙනවා ධන වෙනකොට මේ පැත්ත ඍණ වෙනකොට මේ පැත්ත ඒක මම නිල් රතු පෑන් වලින් මේක ලකුණු කරේ රතු පෑනෙන් තියෙන ඒවා සුළු කෝණ හදන ඒවා මහා නිල් පෑන් වලින් තියෙන ඒවා මහා කෝණ හදන ඒවා මහා කෝණය වැඩි මේ වටිනාකම වැඩි වෙනකොට හරිද වටිනාකම වැඩි වෙනකොට මහා කෝණය සුළු කෝණය වැඩි හරිද ඒක කලින් විදිහටම කිසිම බාධාවක් නැතුව ඒක මේකෙත් සඳහන් වෙනවා හරි දැන් මම කියන්නේ මෙන්න මේකයි පුතේ හොඳට බලා ගන්න මෙන්න බලන්න මේක රිනේ කරේ එකේ c c c c හොඳේ මේ කතා කරන්නේ c ගැන c අපි මේකට නමකුත් දෙනවා මොකක්ද දන්නවද අන් තක් කණ්ඩය මේ අර අර මොකද්ද මේකට කියන්නේ මට සිංහල මතක නැහැ කියන්නකෝ මොකද්ද අර බින්ද එක තියෙන එකට මොකද්ද මේ අර දැන් අංකය කියනකොට අපි අනේ මෙහෙමනේ මොකද්ද ඒකට කියන්නේ දානක මතක් මට මතක් කරන්නකෝ එක්කෙනෙක් කවුරු හරි හොඳට සිංහල දන්න එක්කෙනෙක් මොකද්ද මේකට කියන්නේ සාමයකට කියන්නේ ආ මතක් කරන්න සිංහලිතය ගණිතයම කළා සිංහලම මතක වෙලා අංගක් තමයි ඉතින් ඔකට කියන නම් දෙකක් ඔගොල්ලෝ සිංහල දන්නේ නැද්ද දැන් ඉගෙන ගන්න කට්ටිය ඔගොල්ලෝ දැනගන්න එපැයි සිංහල හොඩියක් මට මේ අමතක වීම තියෙනවා අංගක් තමයි හරිද අන්තක් ඛණ්ඩය හරි මට ඒක දාන්න ඈ මට මටම මතක් කරගන්න හරි අන්තක් ඛණ්ඩය රයිට් දැන් පුතේ බලන්න මෙයාගේ අන්තක් ඛණ්ඩය මෙයාගේ අන්තක් ඛණ්ඩය ඍණ 1යි මෙයාගේ අන්තක් ඛණ්ඩය ඍණ 1යි ඔය ඍණ අන්තක් ඛණ්ඩය ඍණ 1 වෙන අවස්ථාවවලදී මේ ප්‍රස්ථාර දෙක තියෙනවනේ මේ රේඛාද සර රේඛාද දෙක මේ සර රේඛාද දෙක y අක්ෂය කපලා තියෙන කොහෙද කියලා බලන්නකෝ මේ බලන්නකෝ මාර වැඩේනේ මෙතන රවුම් ගාද ඍණ 1 මෙතන කැපිලා තියෙන ඍණ 1 ඒක බලන්න ඕගොල්ලෝ ප්‍රස්ථාර ඕගොල්ලෝ ගාව මේක තියෙනවා බෝඩ් එකම බලන්න ඕනේ නැහැ ඕගොල්ලන්ට ඔගලංගේ ප්‍රස්තාර දිහා බලන්න පුළුවන්. ඔක ගියසති මේක ඇඳ. හරිද? මේකත් ඍණ 1. දෙයිරෙ මෙතන කැපිලා තියෙන ඍණ 1. බලන්න අනිත් ඒවාත් ඒවද කියලා. මෙතන ධන 1ද? ආ කැපෙන්නේ ධන 1ේදී. මෙතන ධන 1 කැපෙන්නේ ධන 1ේදී. මෙන්න මෙතන ධන 2ක්. ආ කැපෙන්නේ ධන 2ේදී. මෙතන ඍණ 3 කැපෙන්නේ ඍණ 3ේදී මේ. දැක්කද වැඩේ? හරිද? බින්දු දෙකල හරිද මේක බින්දුවල මේක බින්දු දෙකල හරි
මොකද දැන් තේරුණාද යන්නේ මේ අන්තක්ඛණ්ඩයේ කියන්නේම අන්තක්ඛණ්ඩය කියන්නේම ප්‍රස්ථාරයේ තියෙන සාරරේඛාව තියෙනවා සාරරේඛයේ ප්‍රස්ථාරයේ තියෙන ප්‍රස්ථාරේ මේ තියෙන y අක්ෂයමත් තියෙනවානේ y අක්ෂය කොහෙන්ද කපන්නේ කියන එක තමයි අන්තක්ඛණ්ඩය කියන්නේ හරිද අන්තක්ඛණ්ඩය කියන්නේ ප්‍රස්ථාරය විසින් y අක්ෂය කපන ස්ථානය ඔගොල්ලෝ මට මේ මෙහෙම ප්‍රශ්නයකට මට උත්තර දෙන්න y සමානයි 2x එක ඇඳනේ අපි කලින් ප්‍රස්ථාර පහේ මුල් ප්‍රස්ථාර පහේ y සමාන 2x එක ඇඳනේ පුතේ මේකේ අන්තක්ඛණ්ඩය තියෙනවද නැද්ද තියෙනව නම් කීයද තියෙනවද නැද්ද තියෙනව නම් කීයද ඔන්න මගේ ප්‍රශ්නේ මෙයාගේ අන්තක්ඛණ්ඩය තියෙනවද නැද්ද තියෙනව නම් කීයද නැත්තම් කීයද කියලා කියන්න බෑනේ නැත්තම් නැහැ නේද තියෙනව නම් කීයද තියෙනවද නැද්ද තියෙනව නම් කීයද y අක්ෂය කපන්නා වූ ස්ථානයේ අන්තක්ඛණ්ඩය වේ හරිද තියෙනවා කියලා තියෙනවා තියෙනවා කියලා ධාතු නැහැ කියලා දෙකම දෙනවා නේ බොහොම හොඳයි හරිද මේක මේකේ අන්තක්ඛණ්ඩය ඇත්තටම ඇත්තටම තියෙනවද ඔව් තියෙනවා කීයද බිඳුවයි බිඳුව නිසා තමයි ලියුවේ නැත්තේ තියෙනවා බිඳුවයි බිඳුවයි ඒක බලන්නකෝ මේ මේ හැම මේ 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 ආකාරය ඒ කියන්නේ y සමානයි mx ආකාරයේ හරිද mx ආකාරයේ සියලු ප්‍රස්ථාර මූල අක්ෂය හරහා ගියේ ඒ කියන්නේ y අක්ෂය කැපුවේ බිඳුවේදී y අක්ෂයේ කැපුවේ බිඳුවේදී ඒ කියන්නේ අන්තක්ඛණ්ඩයේ බිඳුවයි අන්තක්ඛණ්ඩේ නැතුව නෙමෙයි ඒව බිඳුවයි වටිනාකමක් නැහැ ඒ කියන්නේ ලිව්වන් පසු ප්‍රකාශනයේ සයි බිඳුව ලියන්න අවශ්‍යතාවයක් නැහැ අපි දැනගන්න ඕනේ ඒක අන්තක්ඛණ්ඩයේ බිඳුවයි අන්තක්ඛණ්ඩය නැතුව නෙමෙයි හරිද රයිට් එහෙනම් හොඳට වරක තියාගන්න ඒක ඈ ඒක අන්තක්ඛණ්ඩය තියෙනවා ඒක විදගත් කරුණක් ඒක පොතේවත් කියලා නැහැ මම මට මතක විදිහට හරිද පොතේවත් ඒ කරුණ කියලා නැහැ ඒක වැදගත් කරුණක් අර හිතන්න පුළුවන් අය මේක හිතනවා ඌ තියෙනව නේද ඊයනේ y අක්ෂය කපන ස්ථානය කිව්වන් පස්සේ y අක්ෂය බිඳුවේදී කපනවනේ කියලා ගොඩක් කට්ටිය හිතා ගන්න ඒක බොහොම හොඳයි සමහරවිට අර කිව්වහමනේ ඔළුවට යන්නේ ඒකයි මම කිව්වේ ඒක නිසා ඔන කිව්වා සර් සිග්නල් නැතුව ලොග් අවුට් වුණා ආයෙත් කියලා දෙන්නකෝ කියලා තියන කවුද මේ දිනති දිනති හරි මම ආයෙසරක් කියලා දෙන්නා මේක ලියන ගමන් කියලා දෙන්නම් ඈ හරි අපි මෙහෙම ලියමු ප්‍රශ්නය මෙහෙම ලියමු ප්‍රශ්නය y සමානයි mx ධන c ආකාරයේ ප්‍රස්ථාර සැලකුව විට ප්‍රස්ථාර සැලකුව විට y සමානයි mx ධන තරලකුණක් දාලා හොඳේ තරලකුණක් දාලා ලියන්නේ y සමානයි mx ධන c ආකාරයේ ප්‍රස්ථාර සැලකුව විට y සමානයි mx ධන c ආකාරයේ ප්‍රස්ථාර සැලකුව විට y සමානයි mx ධන c ආකාරයේ ප්‍රස්ථාර සැලකුව විට එම ප්‍රස්ථාරවල ප්‍රස්ථාර මගින් එම ප්‍රස්ථාරය මගින් හරිද කලින් අහපු එකේ මේ ප්‍රස්ථාර මගින් බලාගෙන ලියන්න ප්‍රස්ථාර මගින් මේ කියන ඕන ප්‍රස්ථාරකින් y අක්ෂය ලියන්නද මම මේ කියනේ ඔය ලියන්න පෙන්නේ ඔය බලා බැලුවත් කමක් නැහැ y අක්ෂය y අක්ෂය ඡේදනය කරන්නා වූ ස්ථානය
छेदनय करना उ स्थानय छेदनय करना उ स्थानय छेदनय करना उ स्था छेदनय करना कपन स्थानय इमा प्रस्तारे अंतखंडय लेस हंदुन्वाई 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 හඳුන්වයි හරිද හඳුන්වයි right මේක ලියන්න පුතේ හොඳේ y සමානයි mx ධන c කියලා ලියලා ධන c කියලා ලියලා ඒක යටින් c සමානයි අන්තක් खंडय किया लिया ना मैं कल लिया ला कोटुकोरा कमाने ना दक्का मारने M अनुक्रमण या दमाए एकात लिए हो M अनुक्रमण या किया लिया ना मैं देखूं मुझे कोटुकोरा का ना कोई डेरी बराए मैं कल लिया ना एकात लिया मैं कल लिया ना कोटुकोरा ने को हरे देविंद लुकु सिग्नल रूप देकटे लक्वी सिटने बाव पेने प्रश्न तीन मम्मी की वीडियो अदम दर सिग्नल हरी इंडर मिता सजीव कड़ावाटी सजीव बेलवाइल सार्थक ने सजीव मम्म की करो हरद मुको अरकेम हरद राइट समहार प्रदेश सिग्नल प्रश्न गुडा कट्टी तीन समहार कट्टी कड़ी अनिवार्य हरी සමන්ත පාඩුවක් සිද්ධ වෙන ලොස් එකක් ආවොත් අනිවාර්යෙන් වීඩියෝ එක බලන්න මම අද රැටම එක දාන්නම් වීඩියෝ එක බලලා තමන්ගේ අඩුපාඩු හදා ගන්න අනිවාර්යෙන්ම හොඳේ අඩුපාඩුව නම් හදා ගන්න. ඒක තමන්ට තේරුම් නැත්නම් තියෙනවා නම් ඒත් බලා ගන්න. හදි සියවත් එහෙම කරන් තිබුණොත් හරි දැන් අහන්න තේරුම් නැත්නම් තියෙනවා නම් ඒ කියන්නේ හරි ඇහෙන්නේ නැතුව ගිහිල්ලා මොකක් කරින් ප්‍රශ්නයක් වුණා ගොඩාක් වෙලා ඒක වුණොත් ප්‍රශ්නයක් නේ ඒතකොට බෝඩ් එකත් පැහැදිලි නැහැ කියලා තියෙනවා දේව් දේව් දින දිනේ අද මම කරන් ගැටලුවක් ඇති ඒකයි හරිද හරි අපි බලමු ඊට පස්සේ මට කියන්න තියෙන්නේ හරි මට තව පණිඩියක් කියන්න තියෙන පුතේ අර ඔයගලන්ට ඒක ටියුට් එක PDF ටියුට් එකේ පළවෙනි පිටුවේ පොඩි අවුලක් තියෙනනේ මට එක්කෙනා එක්කෙනා මැසේජ් එකක් දැම්මේ අනෙක් කටින් බැලුවත් දන්නේ නැහැ හරිද පළවෙනි පිටුවේ පොඩි අවුලක් තියෙන එකේ ෆොන්ට් එක මේ ඔයගලන්ට පෙන්නන්නේ නැහැ ඒ ෆොන්ට් එක හරිද මේ මට ඒක කර්ව් කරන්න අමතක වෙලා ඒකයි හරිද මම ඒක හදි ගස්සලා පළවෙනි පිටුව විතරක් එවනවා පළවෙනි පිටුව විතරක් එවන්න හරි ගස්සලා තව එක එක දැන්ට කරන්නේ නැති නිසා තාම කරන්න පටන් ගත්තේ නැති නිසා පාඩම මම දැනට එවන්නේ ඒ පාඩම කරනකොට මම එවන්නම් ඒක හරි රයිට් ඒක නිසා දැන්ට ඒක ගැටලුවක් කරගන්න එපා කවුරුත් හරිද හැමදාම ටියුට් සහ අංක ලබා ගත යුතුයි ජනවා මේ ජනවාරි මොන සැප්තැම්බර් පළවෙනි සතිය අවසන් වෙන්න කලින් හරිද සැප්තැම්බර් පළවෙනි සතිය යන කලින් මේ මාසෙට ගිය මාසේ තොර හරිද අද මේ ටියුට් එකයි අංකේ ලබා ගන්න ඕන හරිද පළවෙනි සතියෙන් පස්සේ අංක නැති අය මම ගන්නෙ නෑ ඒක මට දියා ගන්න රයිට් එහෙම නැත්නම් දැනුවත් කිරීමක් මට සිද්ධ වෙන්න ඕන මොකක් කරන් ගැටලුවක් තියෙනවා නම් හරිද ගැටලුවක් තියෙනවා දැනුවත් කිරීමක් කරන් තියෙන්න ඕන දැනුවත් කිරීම නැති අංක ලබා නොගත් කිසි කෙනෙක් සම්බන්ධ කරගන්නේ නෑ මාත් මාතක දැනුවත් කළා දැනුවත් මාව දැනුවත් කළා ගොඩාක් කට්ටිය එහෙම ප්‍රශ්න මේ හැම පන්තිකෙම වගේ හරි අවශ්‍ය කට්ටිය එහෙම මේ ගැටලු තියන අය එහෙම මාත් එක්ක කතා කරලා කතා බහ කරලා ඒ ගැටලු වලට විසඳුම් අරගෙන තියන ඒ ගැටලුවක් නෑ පුතේ හරිද නිසා ඕන එක්කෙනෙක්ට මට කතා කරන්න පුළුවන් මැසේජ් නම් දාන්න එපා ඒ වලට අනිවාර්යෙන් කෝල් කරා මොකද සමහර මැසේජ් කියෙව්ව පැත්තකින් තිබ්බ ඒ පාර යට වෙනව නිකම්ම
හරිද පැසේජ් ටික රයිට් එහෙනම් අපි මෙතන මේක කරමු හරිද දරුවෝ දැන් මේ ටික හරිනේ හරි එහෙනම් මම කියුවා ඊළඟ ප්‍රශ්න ලියමු මම මේ ප්‍රශ්න මකන ගමන් ඔයගොල්ලෝ මේ මේ ටික මකන ගමන් ඔයගොල්ලෝ ප්‍රශ්න ලියා ගන්න ලියන පහක් දැක්ක රූපසටහන්වල පහක් දැක්ක රූපසටහනේ ඇති ප්‍රස්තාරවල පහත් දැක්ක රූප සරහන් වල ඇති ප්‍රස්තාර වල සමීකරණයන් 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 අනුමාන කර තෝරන්න අනුමාන කර තෝරන්න මේ දෙන සමාන්තරයි ඈ ප්‍රස්තාරය ඇඳීම ඊත රූපසදාන අනිවාර්යයෙන්ම ඇඳින්න ඕන හොඳේ නොකියවයි කියන්න එපා අප පැහැදිලි තරම් තියෙනවා නම් අහන්න රූපසලන සම්බන්ධයෙන් right onna sir kalin record එක එවනවද recording එක හරි මම දෙක එවන්නන්නේ record දෙක මොකද්ද කලින් සද්ද දෙකෙන් 17 18 මොකද 17 18 කියන්නේ සත්‍රුවනි राइट उत्तर माना फोटो याद दिला दान दे ग्रुप पे करें रूप असराना दिन ना है कि ना रूप असराने फोटो एक वादी ना विधि रे फोटो एक घर दान दे अब भाई उत्तर पहले पेन नो ना
ඉක්මන් කරන්න ඕනා සිලු දෙනයි වණ්ඩ राइट अडुपाडु सहित मैं उत्तर किया नहीं मैं कुआं नित्य समारा आएगा अडुपाडु सहित आयो में ते में उपवा आएगी है जानु दुगे आंके हारसिय दहातु ना वेन्नो ना एकसिय ने में होंदे मैं एकसिय गांधी लेते वेना पांती एकदम කසිය 13 කියලා දැන් දාලා තියෙනවා. එක 413 වෙන්න ඕන. මාසෙන් මාසේ අංක වෙනස් වෙනවා. දැන් ඔක සැප්තැම්බර් මාසෙට දුන්න ඔය අංකේ. ඒක නිසා සැප්තැම්බර් මාසෙට විතරක් ඔක පාවිච්චි කරන්න. ඊළඟ මාසෙට මේ මාසෙත් පාවිච්චි කරන්න ඊළඟ මාසෙත් පාවිච්චි කරන්න. ඔරයිට්. අඩු පාඩු සහිතයි. අඩු පාඩු තියෙනවා අඩු පාඩු තියෙනවා. පසුදු හෑෂ් ලකුණු ඉස්සරහින් දා ගන්න ඕන අනිත් දවසේ සශිනිත් එහෙමයි අනිත් සතියේ එනකොට හෑෂ් ලකුණු දාගන්න නැත්නම් මං ගන්නේ නැහැ පන්තියට ඊළඟ සතිය හොඳේ රයිට් මම මේක සාකච්ඡා කරන්නම් අඩුපාඩු නම් සහිතයි කවුද මේ මේ ෆොටෝ එක තරුෂ ගේනවා තරුෂ ඔයා ඇඳපු මේ එකේ අගයන් මුකුත් මාක් කරගෙන නැහැ L එක L දෙක L තුන L හතර මාක් කරලා තියෙන මිසක් E තල දාලා නැහැ X Y අක්ෂවල ඊට පස්සේ අගයන් ටිකක් කීපයක් තියෙන බිංදුව ලකුණු කරලා තියෙන ඉනේක ඍණ දෙක ධන දෙක ලකුණු කරලා තියෙනවා ඒවා මාක් වෙන්න ඕන තරුෂ හොඳේ ඒව නැතුව හොයන්න විදිහක් නැතිනවා නැත්තම් රයිට් පුරද්ද දෙන පටලවල තියෙනවානේ මාර වැඩේ නේ ඒක हर लेसी में वा वाट लावला तीन वाने मार गये सिगो राइट उत्तर प्रमाण बहुम होते कट्टी हम उत्तर वाली नवा
right. අපි එනවා සාකච්ඡා කරමුනේ. කාලය නම් ඇති දැන්. දැන් හැබැයි උත්තරේ වු ගොඩක් දෙනා උත්තරේ වු අතිශයින්ම හොඳයි පුතේ. බලන්න හැබැයි ගොඩක් දෙනා පුතේ මේ හරි ලේසි මේක වරද්දලා. ලේසි මේක කියන්නේ 1 2 2. හරි. මෙන්න බලන්න කොහොමද කතාව. මේ y සමානයි mx ධන c ආකාරයේ ප්‍රස්ථාරවල ධන c කියන්නේ අන්තඛණ්ඩය. අන්තඛණ්ඩය කියන්නේ මේ y අක්ෂය තියෙනවානේ. y අක්ෂය කැපෙන්නේ මේ ප්‍රස්ථාරයේ කොහෙද? මේක ගැන බලන්න l 1 කියන එකේනක් කැපෙන්නේ ඍණ දෙකේදී. හොඳේ. ඍණ දෙක මෙතන තියෙන්නේ. l 1 කියන එකේනක් කැපෙන්නේ ඍණ දෙකේදී පුතේ. හරිද? පැහැදිලිද? ඍණ දෙකේදී කැපෙන්නේ. ඍණ දෙකේදී. එහෙනම් බලන්න ඍණ දෙක තියෙන අන්තක්කඩ ඍණ දෙක වන මේ සමීකරණය මොකද්ද? අන්තක්කඩ. අනිත් එකක කර ඍණ දෙකේ කැපෙන්නේ නැහනේ. සා අන්තක්කඩ ඍණ දෙක වෙන සමීකරණය මෙයානේ. එහෙනම් මෙයානේ පුතේ l 1 වෙන්නේ. l 1 මෙයා. අයි අන්තක්කණ්ඩේ ඍණ 2යි. බලන්න එයාගේ අන්තක්කණ්ඩේ ඍණ 2යි. අයි y අක්ෂයේ කපලා තියෙන ඍණ 2ේදී. හරිද? එතකොට මෙයාගේ බලන්නකො l 2 l 2 කපලා තියෙන 2ේදී මේ බලන්නකො ධන 2ේදීනේ. බිඳුවට අඩුන්නේ ඒක තියෙන ධන 2ේදීනේ. එහෙනම් l 2 කියන්නේ පුතේ l 2 කියන්නේ ධන 2ේදී. ඒ කියන්නේ අන්තක්කණ්ඩේ 2ේ 2 වර එක්කිනා අන්තක්කණ්ඩේ ධන 2 වර එක්කිනා පුතේ ධන 2 වෙන්නේ මෙතනනේ. ඔන්න l කීයද 2 දැන් දේනවා ගොඩක් දෙනා ඕක මාරු කරලා යව්වේ ගොඩක් දෙනා ඕක මාරු කරලා යව්වේ හරිම ලේසියෙන් හඳුනා ගන්න පුළුවන්ම සමීකරණ දෙක හරිද බලන්න කී දෙනෙක් වරද්දුවද කියලා හරි හරියව කපල වැරදි එකක් දාලා තියෙන සමහර කට්ටිය හරිද බොහෝ විට මේක බලාගෙන ලියන්න කියක් දන්නේ නැහැ සමහරු හරියක් කපල වැරදි එකක් දාලා තියෙනවා හරිද මං කිව්වේ නැහැ හරි මොකද්ද වැරදි මොකද්ද කියලා හරි එක කපල වැරදි එක දාලා තියෙනවා හරිද බලන්නකෝ එකක් දෙන්නේ හරියට කරලා තියෙනවා බොහොම හොඳයි අනේ සියල් දෙනා වගේ මම ඒක නිසා අර මේක බලලා සමහර ඒවා වල අඩුපාඩු කියන්නේ නැහැ ධන දෙක දැක්කනේ මෙතන තියෙනවා ඒ දැක්කේ නැත්නම් අඳින්නේ නැති නිසා ඒක හරියට හරිද ධන දෙක දකින්නේ නැත්නම් අඳින්නේ නැති නිසා හරිද රයිට් දැන් ඍණ එක මෙහෙරෝනේ දැන් මෙන්න මේ සමීකරණ දෙක දිහානේ ওই සමීකරණ දෙක අන්තක්ඛණ්ඩය දිහා බලලා කරන්න බෑ ඇයි දෙන්නම එකම අන්තක්ඛණ්ඩයක් තියෙන්නේ ඇයි දෙන්නම y අක්ෂය කපලා තියෙන එකම දැන ඍණ එකෙන් ඒක නිසා තමයි දෙන්නගේ ඍණ එක උනේ අන්තක්ඛණ්ඩය සමාන උනේ හරිද පුතේ මේ දෙන සමාන්තරයි කියන්නේ මේ කෝණය සමාන වෙන්න ඕන. ඇයි එකම බෑවුමක් තියෙන්නේ? හරිද? ඒක නිසා තමයි මෙතන අර මේ සංගුණක එක එක වෙලා තියෙන්නේ සමාන්තරය වල. හරි. මම මෙහෙම කාරණයක් කියන්නම්. හරිද පුතේ? දැන් ඒක නිසා අපිට අන්තක්ඛණ්ඩයෙන් බලන්න බැරි නම් අපිට යන්න සිද්ධ වෙන අනුක්‍රමණයට. අපිට යන්න සිද්ධ වෙනවා ඒක බලා ගන්න අනුක්‍රමණයට. හරිද? අනුක්‍රමණය වැඩි නම් හරිද ඍණ දෙකෙන් හෝ ඍණ තුනෙන් අනුක්‍රමණය වැඩි එක්කෙනා කවුද ඍණ දෙකද ඍණ තුනද වැඩි කියලා යම් මේ හන දාන මැසේජ් එකක් පට ගාලා ඍණ දෙකද ඍණ තුනද වැඩි බොහොම හොඳයි right බොහොම හොඳයි උත්තර පට පට ගාල යනවා ඕන් ඒ අසරින තුනකුත් ආවා ඒ අස්සේ වන රින තුනකුත් ආවා පුතේ මේ ණය වැඩි කියන්නේ වටිනාකම අඩුයිනේ ණය වැඩි මෙයාගේ වටිනාකම අඩුයි රින අඩුයි ඒ කියන්නේ වටිනාකම වැඩි ණය අඩුයි එයාගේ නිසා ණය වැඩි එක්කට වඩා වටිනාකම වැඩි හරිද right මෙහෙමනේ කාරණේ එහෙනම් වැඩි එක්කෙනා රින දෙක එයාගේ කෝණය වැඩි l 3 දෙක 4 ද කෝණය වැඩි l 3 දෙක 4 ද මෙන්න බලන්න l 3 මම මෙහෙම අන්න කෝණය මේ l 4 මෙතන අඳිනවා ඒක නිල් පාටෙන් අඳිමු නේ L 3 දෙක 4 දෙක කෝණය වැඩි
ඉක්මනට යවන්න නිල් පාටද රතු පාටද කෝණය වැඩි L3 ද L4 ද කෝණය වැඩි මැසේජ් එකක් දාපල්ලා බලන්න නිද්ද ගිල්ලද නිදිමතයිද रतु नील की लते हो रत रतु पाठ कौने वैडी द नील पाठ कौने वैडी द नेतंग एल तूने देल हाथर द हाँ कौने वैडी की अनि पुते मैंने मैं वाटर प्रमाण है मित्र इंदा मैं मैंने पुलो वाटर वाटर प्रमाण है वैडी द की लवांग मैं यहाँ नहीं नेतु ऐ तिंग माँ मेहम करो द मैं एक कम कौने दिपला किंग रतु नील द मौत හරි මෙහෙම හිතන්න එපා සමහර කට්ටිය මෙහෙම හිතනවා මේ රතු පාට හරි ඒ කළු පාට දැන් දරුවෝ මේ රතු පාටද කළු පාටද කෝණයද වැඩි කිව්වොත් දෙකම එක සමානයි එකම කෝණය තමයි රතු පාටනු කළු පාටනු මේ කරේ හැබැයි අර අඳුරු කළ තියන් ප්‍රමාණය වැඩි අඳුරු කළ තියන් ප්‍රමාණය නෙමෙයි කෝණය කියන්නේ හරිද අංශක ප්‍රමාණය අංශක ප්‍රමාණය අංශක ප්‍රමාණය වැඩි වැඩි වට ප්‍රමාණයක් සහිත ඒ කියන්නේ වට ප්‍රමාණයක් කියලා මම කියන්න බෑ මේක මේ 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 කෝණයම තමයි කියන් තියන්නේ මේ කෝණයද නිල් කෝණයද රතු කෝණයද නිල් කෝණය පුතේ වැඩි වැඩි වට කෝණයක් තියෙන්නේ හරිද ඇයි ඒක මහා කෝණය වැඩි වෙලානේ හරි මහා කෝණය වැඩි හරිද අඳුරු කර ප්‍රදේශනේ මම මේ අහන්නේ කෝණය හරිද කෝණය වැඩි L4 ඒක නිසා අනිවාර්යයෙන්ම L4 වෙන්න ඕන ඍණ දෙක අනුක්‍රමණය සහිත එක්කෙනා ඒ කියන්නේ මෙයා තමයි L4 එන අනිත් එක්ක ඇල් තුනනේ අනුක්‍රමණය කෝණය අඩු එක්කෙනා අනුක්‍රමණය අඩු එක්කෙනා ඔන්නෝම සඳහන් කරගන්න පු තියෙන්නේ හොයා ගන්න තියෙන්නේ හරිද ඔන්නෝම හොයා ගන්න තියරයි බොහොම හොඳයි ඒක විස්ස කරලා බලන්න ඒවා තියෙනවා ඒක තමයි හොඳම වැඩේ හරිද ඉතින් හොඳට ඔය ටික හොඳට පැහැදිලි වෙන්න ඕනේ හරිද මට ඊළඟ දවසේ ප්‍රස්තාර කරන්න සිද්ධ වෙනවා හරිද ඊළඟ දවස වෙනකොට පුතේ ඔගොල්ලෝ සියලු දෙනා අභ්‍යාස පොතේ අච්චු පොතේ හරිද අච්චු පොතේ මම එක පොඩ ස්ක්‍රීන් ෂෙයා කරන්න අච්චු පොතේ හරි ඔයි තියෙන අච්චු පොත ඔයි තියෙන අච්චු පොතේ හරිද මට අච්චු පොත මම ගොඩාක් ඒ වලට ගත්තේ නැතුනට මේකට ගන්න මම හරිද ලබසතිය මම ප්‍රස්තාර කරනවා ප්‍රස්තාරිත වැඩගත් ඒකයි හරිද අනිවාර්ය විභාගයක් තිබ්බොත් ප්‍රශ්නයක් අහනම මේ මාතෘකාවත් තමයි ප්‍රස්තාර කියන්නේ ප්‍රස්තාර වලින් ඔයගොල්ලන්ට ගැලවෙන්න හම්බෙන්නේ නැහැ 10යිද ගැලවෙන්න හම්බෙන්නේ නැහැ 11යිද ගැලවෙන්න හම්බෙන්නේත් නැහැ ප්‍රස්තාර තියෙනමයි හරිද මේ තියෙන ප්‍රස්තාර වල මොකද්ද පළවෙනි අභ්‍යාසය හරි පළවෙනි අභ්‍යාස කරෙන්න ඕනේ හරිද පළවෙනි අභ්‍යාස කරෙන්න ඕන ඊළඟට ඔක්කොම අභ්‍යාස කරන්න ඕන මම මේ අභ්‍යාස පොඩක් පෙන්වන්න ඕගලන්ට ඕන දෙවෙනි අභ්‍යාසෙ මේ තියෙන දෙවෙනි අභ්‍යාස කරෙන්නත් ඕනේ හරිද දෙවෙනි අභ්‍යාස කරෙන්නත් ඕන කියවලා හරි වැරද්ද දාන්න තියෙනවා හරි වැරද්ද දාන මම ලබන සතිය මේ ඔක්කොම අභ්‍යාස ටික සාකච්ඡා කරමු ලබන සතිය අභ්‍යාස සතිය තේරුණාද අභ්‍යාස කරනවා තේරුණාද අන්න ඊළඟට තව අභ්‍යාසයක් මෙතන හරිද ඔන්න ඔය අභ්‍යාස ටික කරන්න ඕන පුළුවන් නම් මිශ්‍ර අභ්‍යාස ටිකත් කරලා දාන්න ඒව සාකච්ඡා කරමු මිශ්‍ර අභ්‍යාසත් කරන්න ඕ ඒව සාකච්ඡා කරමු ඒතකොට අභ්‍යාස හතරක් තියෙනවා ඔයගලන්ට හරිද හැම ගානක්ම අර පොඩි පොඩි ගණන් ගොඩක් තියෙන ඒවා මම ගණන් දෙක තුන තමයි සාකච්ඡා කරන්නේ. ඒ වගේ ගැටලු ටික සාකච්ඡා කරනවා. හරිද? ඕගොල්ලන්ට මතුවෙන විශේෂ ගැටලු තියෙනම් අනිවාර්යයෙන්ම ඒවා හඳුනාගෙන තියෙන්න ඕන ලබන සති වෙනකොට. හරිද? දැන් අද ඇත්තටම ලොකු ප්‍රමාණයක් කතා කරේ නෑ. ඕගොල්ලෝ පොත බැලුව පොඩි ප්‍රමාණයක් තමයි කරලා තියෙන්නේ. හැබැයි මේ ටික පුතේ හොඳින් වටහා ගන්න ඕන. ඒකයි පැය දෙකක් පුරාවට ලොකු විස්තරයක් සහිත පොඩි කොටසක් සාකච්ඡා කරේ මොකද මේව හඳුනාගැනීම ඉතා වැදගත් 10 සරදිත් ඔයගලන්ට පුතේ මේව ඉතා වැදගත් වෙනවා
මේ සරලරේඛීය ප්‍රස්තර 10 අවස්ථරදිත් හමු වෙනවා. හරිද? ඒක නිසා ඒකත් ඕන. 11 අවස්ථරදිත් හම් වෙනවා. ඒක නිසා මේවා හොඳ අර මූල් මූලික කරුණු ටික ඔයගොල්ලෝ හොඳින් අවබෝධ කර ගන්න ඕනේ. ඒකයි පොඩි වෙලාවක් වැඩිපුර වෙලාවක් ප්‍රස්තර සඳහා මම ගත්තේ. ලබන සතියේ ප්‍රස්තර වලට ගන්නවා. අපේ අභ්‍යාස පොතේ තියෙන විශේෂ ගණන් සාකච්ඡා කරන්න. රයිට්. ඒකට සූදානම් වෙලා ඉන්න. ලබන සතියේ සම්බන්ධ මම ඇඩ් කරගන්නේ නැහැ. නැත්තම් මම ඇඩ් වෙලා ඇඩ් කරගන්න මම අමුතුවෙන් මේව කරන්නේ නැහැ. ඔක්කොම ඇඩ් කර ගන්නවා. හැබැයි පාන්තිය පටන් ගන්න කලින් මම රිමූව් කරලා දානවා. නැත්තම් වේටිං රූම් එකට දානවා. නම හරියට සඳහන් කරලා තියාගන්න තියාර උපදෙස් අනුව. අංකය හෝ හෑෂ් ලකුණ. හරිද? ඒක අනිවාර්යයෙන්ම හදාගෙනයි ඕගොල්ලෝ එන්න ඕන. අද දෙන්නෙක් එහෙම හිටියේ නැහැ. ඒ දෙන්නත් මොන හොඳට මතක තියාගන්න. හරිද? ඒක මට නම් මාක් කරගන්න ඒ හැම දෙයකටම පහසුවක්. අනිවාර්යෙන් මේක කෙරෙන්න ඕන. සහ පළවෙනි පිටුව කතන්දරය කරන්න අපි අර ප්‍රී රිවිෂන් ක්ලාස් එක දෙවෙනි දෙනම් පටන් ගන්න. හොඳද? දෙවෙනිද ලබන සතිය දෙන්නේ? නෑ මං හිතන්නේ. හරිද? දෙවෙනිද සිට පටන් ගන්නවා. මේ එන සතිය නෙමෙයි ඊළඟ සතිය. ඔව් ඊළඟ සතිය තමයි. ඊළඟ සතියෙන්ද සිට පටන් ගන්නවා. මේ සතිය නෙමෙයි ඊළඟ සතිය. දෙවෙනිද නම් පටන් ගන්නවා. මේකේ ඉන්න සියලුම දෙනා ඔයි කියපු විදිහට නම අංකය හෑෂ් ලකුව. ඔය දෙකෙන් එක සම්බන්ධ කරගෙන ඒකට අනිවාර්යයෙන් සහභාගී වෙන්න ඕන මං එක බලනවා හැමෝම උදේ නැගිටලා මුණ කට හොදගෙන ඇවිල්ලා ඉන්න ඔය හරිද රයිට් ඒක සූදානම් වෙලා ඉන්න ඕන හැමෝම ඉන්න ඕන ඒකට හරිද ඊට අමතරව මං කිව්වනේ ඔයගොල්ලන්ගේ යාළුවෝ කෙනෙක්ට සම්බන්ධ වෙන්න පුළුවන් කියලා ඒකසම් දැන් අපේ මං හිතන 90 ගණක් ඉන්න ගෲප් එකේ ඒ ගෲප් එකේ ඒ 90 ගණම සම්බන්ධ නොවෙන වෙන්නේ නැහැ කියලා මම දන්නවා හරිද උමනාව තියන අය ඒකට සම්බන්ධ වෙයිනේ හරිද ඒක සම්බන්ධ වෙන ඕගොල්ලන්ගේ ඕනම යාළුවෙට මේ යවන්න මේ මැසේජ් එක අර දෙවෙනි මැසේජ් එක යවන්න මම පළවෙනි වෙලාවකේ වෙලාව පොඩ්ඩක් කර දුනා 6:30 7:30 වටලා තියෙන මේ 6:30 වෙනකන් ක්ලාස් එක කරනවා මේ ක්ලාස් එක නිකන් නෙමෙයි 10වසෙ ඔන්ලයින් දිගටම කරනවා සාමාන්‍ය විදිහට පන්තිය පටන් ගත්තත් රිවිෂන් ක්ලාස් එකක් දිගටම යනවා මොකද දැන් 10වසරෙත් එහෙම ක්ලාස් එකක් යනවා ඔන්ලයින් ක්ලාස් එකක් රිවිෂන් ක්ලාස් එකක් ෆ්‍රී ක්ලාස් එකක් ඒක දිගටම යනවා ඒගොල්ලන්ට ලැබෙන අවුරුද්දත් ඒක යනවා දැන් 10 11ට ඇත්තටම අනිවාර්යයෙන්ම ෆ්‍රී ක්ලාස් අනිවාර්යයෙන්ම රිවිෂන් ක්ලාස් එකක් යනවා ඒ රිවිෂන් ක්ලාස් එක මම ෆ්‍රී කරන්නේ හැමෝන්ට මේක සහභාගී වෙනවා මේ රිවිෂන් ක්ලාස් එක දිගටම යනවා හරිද ඒ කියන්නේ ඔයගොල්ලෝ සාමාන්‍ය පෙළ විභාගයේ ලියන කම්ම හරිද ඉතා වටින වැඩක් මේක හරිද මොකද අපි තියරිම කරගෙන හිටියට වැඩක් නෑ සිද්ධාන්ත ටිකම ඉගෙන ගත්තට වැඩක් නෑ ඒව නැවත නැවත මතක් කරගන්න ඕන ඒකෙන් තමයි අපි අර ඉගෙන ගත්ත දේ නැවත නැවත අමතක නොවෙන්න කරගන්න වැඩ හරිද අමතක නොවීම සඳහා කරන වැඩක් මේක හරිද රයිට් ඒක නිසා ඒකට සියලු දෙනා පුළුවන් සියලු දෙනා සම්බන්ධ කරගන්න ඕගලන්ට ඕගල අනිවාර්යෙන් ඒකේ ඉන්න ඕන සර් අද වීඩියෝ එක දාන්න කියලා දුන්නා අනිවාර්යෙන් මේක දාන පුතේ හොඳට බලන්න ආයේ මේක පොඩ්ඩක් එහෙම මෙහෙ අප්සෙට් ගිහිපොය ආයසරයක් බලන්න ආයසරයක් බැලලා මේ කාරණේ හොඳට ඉගෙන ගන්න ඕන නැත්නම් ලබන සතිය අපි අභ්‍යාසවල කරන දේවල් අපිට සාකච්ඡා කරගන්න බැරුව වෙනවා අභ්‍යාසයේ තියෙන ගැටලු තියෙන තැන් මාක් එකක් දාගෙන පැන්සලෙන් හරින් හයිලයිට් එකකින් හරින් හයිලයිට් කරන්න එපා පැන්සලකින් දාගන්න මකන්න පුළුවන් වෙන අභ්‍යාස පොතේම මාක් කරගන්න ඒ මාක් කරපු ලබන සතිය මගෙන් විශේෂ කරලා ඔයගොල්ලෝ අහන්න ඔයගොල්ලන්ට ඇති වෙන ඔයාට ඇති වෙන ගැටලු ඔයා අහන්න හරිද ඔයා ඉන්නපා තව කෙනෙක් වෙනකන් අහන්න හරිද ඒක නිසා ඕගොල්ලන්ට තියෙන ගැටලුව ඕගොල්ලෝ අනිවාර්යයෙන්ම අහන්න සූදානම් වෙලා සූදානම් වෙන්න නම් අනිවාර්යයෙන්ම ගණන් ටික හදන්න ඕන. ඔතෙන්ටම හදන්න ආයෙ තව තැනක් නැහැ. ඔතන ඉඳන් ඉස්සරහට අභ්‍යාස හතර හදලා තියන්න. හරිද? එහෙනම් ওই ටික හොඳට මතක තියාගෙන වැඩ ටික කරමු. අර ලින්ක් එක හැමෝන්ටම යවන්න. ඕගොල්ලන්ගේ සියලුම මේ පාසලේ පාසල් වල ඉන්න යාළුවෝ හැමෝන්ටම ලැබෙන්න පුළුවන් හැමෝන්ටම ලැබෙන්න සලස්වන්න. ඒකට අපි පුළුවන් අය සම්බන්ධ කරමු. එහෙනම් සියලු දෙනාට සුබ රාත්‍රියක්. ජයවා අයිබෝවන් පරිස්සම් වෙලා ඉන්න දරුවනේ මේ දවස්වල පොඩ්ඩක් තත්ත්වේ භයානකයි පරිස්සම් වෙලා ඉන්න ඈ රයිට් එහෙනම් උසාරා සිල් දනට ඈ සර් අට විතර දාන්න බැරිද මොකක්ද දෙයක් අහලා තියෙන්නේ අට විතර දාන්න බැරිද කියලා දහන්නේ උමාය මොකක්ද දෙයක් කිව්වොත් හරි දරුවනේ ගුඩ් නයිට් ටයිම් උන්ටම ඈ